මේ බූරුවට බරාදින වැඩ විතරක් පටවන්න ස. තීරණ ගන්න දෙන්න එපා බූරුවට. තොට මුකුත් කරන්න නෑ බූරුවෝ. කඳ කොපියයි රහසේ වන පසුමල් සුවඳක් විසිරේ වාන් දමන සිතුවිලියායේ සිතුවිල්ලක මොහොතක් ගානේ හසරැල්ලක් දිවිදි සැනසේ මේ අන්දරේ අපේ අන්දරේ අන්දරේ අපේ අන්දරේ අපිට ලැබෙන දුකමම සතුටයි ආදරයේ හැඟුම සිනහවයි අද සතුටියනේ මල් මකරන්දයි පියාඹන්න අහස අනන්තයි මේ අන්දරේ අපේ අන්දරේ මේ අන්දරේ අපේ අන්දරේ නල්ලා පාට ගාමු අපේ කියාලා එකට සැලෙන අත්තටු ගහලා ඉකිල්ලෙමුද අහස සිසාරා මේ අන්දරේ අපේ අන්දරේ මේ අන්දරේ අපේ අන්දරේ ඔන් ඕකට තමයි කියන්නේ වඳින්නගේ දේවාලේ ඉහේ කඩන් වැටෙනවා කියලා. දැන් 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 හොරුව හොයන්න ආපු අපි මෙතන වැරදි කහන්. එතකොට බොලා කියන්නේ බොලා මගේ උදව්වට ආවා කියලා. නැතුව අපි මේ මාමණ්ඩික වත්ත පැත්තට දුවන්නේ ඒ නිසා නෝ. නේ බොලා මාව රවට්ට නැතු ඉඳහල් ලබා. බොලා නැතුව කවුද බම් මේ ගන්තුරානේ හතරාතේ වතු පාළු කරන වෙනෙවුන් ඉන්නේ. ඈ එනා. ඒ සිඳ මාමණ්ඩි දන්නේ නැද්ද? මේ වටේ ආයේ මහගමරාලේ වත්තේ. ඒ කියන්නේ මේ අපේ වත්තේ තිබුණ තැඹිලි වල්ලකුත් මේ ටික දුහකට කලින් හුරුබාගෙන ගියා කියලා. ඈ අනේ හරි. දැන් ඒක කොලිත් අපිද? ඈ මට නුගුනේ අපේ වත්තේ තියෙන තැඹිලි මට හොරෙන් බාන්න. ඒක නෙවෙයි. හොරු හොරුන්ගෙන්ම හොරකම් කරලාටත් තියේ. දැන් මෙහෙම වාද කර කර ඉන්න අතරේ සිඳ මාමගේ වත්තර පැනපු හොරු ගම රටට ගිහිල්ලා තිනේ. ඔව් ඉතින් උන් කොහොමද දැන් ගම් රටවල් වලට ගෙහුම් ඇති? සිඳ මාමන්නි මම මුන් එක්වාස කරගෙන ආපු එකේ මුන් එක්කලා අපි ගිහිල්ලා බලමු හොඩුවවත් එයිද කියලා. බොලා මහන්සි වෙන්න උමනාවක් නැහැ. එහෙනම් මම හොඩුවාවක් නෙමෙයි. ඕකුන් ටික මං අතටම අල්ලා ගන්නම්කෝ ගෙහුම්. වතු පාළුව ටික. එහෙනම්. හැබැයි පුතෝ මේ වතාවේ කියලා මං නිකන් ඉන්නේ නැහැ ඕ. එහෙනම්. ගෙහුම් කලේ දේවාලෙට අඹරනවා මිරිස්. මගේ වත්ත පාළු කරපු එකාලට ලේබඩ යන්න කියලා. මගේ අම්මපා. එහෙනම්. අම්මෝ උදේ වෙලාවට ගෙඩියක්වත් කෑවේ නැහැ. මුන්දා ගිහිල්ලා ගලේ දේවාරි මිනිස් අඹරපුවාම මට පස්සේ ගිහිල්ලා බඩ වැටි එක පලින්ද කරන්න වෙනවා.
බෝයි තරන්නේ ඔංගෝ අපි කවුරුත් කෑවෙ නෑ බොල දැන් අපි මේ කඩාපු කිටි වලට මොකද කරන්නේ ඒවනම් කන්නත් බෑයෝ සිඳ මාම්බන්ඩි අර කතාව කිව්ව විතරයි මේ මගේ බඩත් බොර බොර ගානෝ අපිට ඒ කිඩි කණ්ඩත් බෑ වගේම අහක දාන්නටත් බෑනේ වරෙලකු මම යන ගමන් හොඳ පායක් කියන්න වරෙල අම්මා පල්ල මේ අන්දරේ අයියන්ඩි කරන්නේම අර සඳරතා ඉස්සරහා මාව පලච්චි වෙන වැඩනෙව මට එන කේන්තිය නම් ඒ කියන්නේ බොට ඇති හිතුදාව අන්දරේ අයියන්ඩි බොගි ඉහි යත තියලා දිවුරලා බොරු කරාපු එකට නෙමෙයි සඳරතා ඉස්සරහා පලච්චි කරපු එකටයි උඹත් අහන් හිටියනෙව සඳලතා මට කියපු කතා බොත් ඉතින් මටම හිනාවෙයක් නෑ රන්සිනෝ මම මේ හිනා වුණේ අන්දරේ අයියන්ඩිගේ කතාවක් මතක් වෙලා අනේ ඒකගේ කතා කටෙන් ගහලා රවට්ටනවා මම මේ කිව්වේ අන්දරේ අයියන්ඩි කියන කතාව සඳුලතාව කූඹියෙක් කෑවොතින් රන්සිනා වෙච්ච බොට නායක ගැහුවත් බොටම කමක් නැතයි කියන හිතන කතාව බහින්න පවම ඉන්න මේ අර හරේෂනෝ කවුද හරේෂ්කන් අර කවීපි ටිකට් එක ගන්න උදව් කරේ කවුද අර කොණ්ඩෙ දිග ළමෙක් ඉන්නේ කද්ද යාට කියන්නේ රැපා රැපා කියන්නේ රැපා 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 තමයි ගෝතල තමයි හදන්න වෙන්නේ එහෙනම් උඹ ඔහොමම ගෙදර ඵලයන් සුවඳී මං අපේ මාමණ්ඩිල පැත්තට ගෙහුම් අන්දරේ අයියන්ඩිලා කෙරුවාවල් කියලා මෙන්න කතාව නම් සංසාරේ පතානාපු ආලවන්තකම් ගැන ඒ කරන්නේ එකව පාවල දෙන එක අපේ කාලව අපි හදාගන්න එපැයි පිටේ උන්ට කොහෙද ඒක කැක්කුම කැක්කුම වැඩි හින්ද වෙන්නේ නැති කීයේ අත තියලා දියුරලා බොරු කියන්නේ නැත් ආන්න ඒක නම් හිතන්න ඕන කාරණාවක් රන්සිනෝ ඔය ඉහත තියලා කෙනෙක් දිවුරලා ඒ දිවුරිල්ල කඩ කරොති ඉහත තියපු කෙනාගේ ඉහ හත් කඩකට පැනනවා කියලා මං අහලා තියි ඒ බව දැන දැනත් කවුරු හරි කෙනෙක් ඉහත තියලා පොරොන්දු වෙලා හොමනාවෙන් ඒක කඩ කරොත් එහෙම සංසාරේ පතානාව කෙසේ වෙතත් පූරෙන් හොයන අපු වෛරක්කාරයෙක් කරන වැඩනෙව අනේ මේ සඳලතා උඹේ ඔය පූජානම් කතාවලට බෑ මගේ අන්දරේ අයියන්ඩිගේ ලේනෑකමේ වෙනසක් කරන්න ඒ නිසා උඹ වැඩිය මහන්සි නොගෙන උඹේ පාඩු ඉඳි අනේයෝ මුතුලතෝ හිස කොහොම වෙතත් හිතනම් හත් කඩකට කැඩිලයි ඇත්තේ අනේ මේ සඳලතා බොගේ කටවහගත්ත නැත්තම් බොත් සඳලතානේ මේ කැඳලතාව කරලා මම පස්ස බලන්නේ නවත්ත ගනිල ඔය කතාව දැන් කවුරුත් දැක්කොතින් එහෙම අපිටමනේ හොඳ නැත්තේ අන්දරේ අයියන්ඩි කඩාපු හිත් අපි තලන්න නාකයි නෙව අපි අමුතුලතා යන්න බෝව ගණන් ගන්න එපා රන්සිනෝ ඕ දන්නව නොවේ සඳලතාගේ කටේ රඟ
මුදලාලි මේ තැඹිලි වල්ලෙකුයි දිවුල් ටිහකුයි තියෙනවා. ඕමලා නම් කියන්න. තැඹිලි වල්ලෙකුයි දිවුල් ටිකකුයි. ඕ මේ අපේ වත්තේ පල්ල දාවනේ. ඕ එන්න පල්ලක බලන්න. මේ පෙන්නන්නට බෑ. ඕමලා නම් කියන්න. ඇබං අන්දරේ බෝ පිටගම් ගිහින් ඉද්දෙන් ගමේ වත්තේ වැව්වෙව්වා වෙන්න ඇති. එහෙම නැත්තම් බෝ පිටගම් ගිහින් ඇවිදින් හැරෙද්දිම කොහොමද ඇබල අස්වැන්න නෙලන්නේ? කළුවේ අයියන්ඩි අන්දරයා පිටගම් ගියාට අපි පිටගම් ගියේ නෑ නේම. අනිත් එක ඉතින් අන්දරයාගේ වතු පිටි මොකෑ පිටගම් ගියා කියලත් අපි යාළුව විදිහට ඒව බලාගත්ත නේම. ඒක එහෙම නේ. ආ එහෙම නේතුව. කළුවේ අයියන්නේ. අර කබරේ අයියන්ඩිට තනියම ගැහුවයින් පස්සෙන් පහු කළුවේ අයියන්ඩි ඒ පවුලේ උන්දලගේ ඕනෑපාකම් බැලුවා කියලා කතාවක්. නෑ මම මේ කියවුවේ මේ මේ මුදලාලි මේ අන්දරයාගේ ගමේ වත්තේ වැව්වෙව්වාම තමයි. ඔව් සිින්දමාමන්දි බඩ යන්න කියලා මිරි සම්බර නොගී පෙව්වාද? ඉතින් කියන්නේ ඒවකාබුවම ගන්න උන්ටත් බඩ අයිනි. එහෙම වෙන්නේ නෑ. සිින්ද උන්ද කියව්වේ එව්වා හොරකං කරපෙ උන්ට බඩ යනවා කියලා. ඉතින් මෙතෙන්ට එනවුන් ගන්න සල්ලි දීලා නේද උන්ට බඩ යන්න ඇනෙව. දැන් ඔයිත්වා දන්න දන්නවද? එහෙමයි මේ ෆෝන් එකක් තිබ්බනම් YouTube එකෙන් බලාගෙන හදාන්න තිබ්බා. වර්ණේ උඹට මොකද්ද වෙලා තියෙන්නේ? උඹ ඒ පාර උඹ කියලා කතා කරනවා. මම දැන් වර්ණ හාමු. උඹ මට හාමු කියලා කතා කරපන්. අන්දරේ එහෙනම් අරන් වරෙල්ලක බලන්න. හැබැයි ඉතින් ගෙඩි බලලා තමයි මිල ගණන් තීරණය කරගන්න වෙන්නේ. මොකද හැම එකාලගෙන් වත්තේ පළදාව තියෙන හින්දා දැන් මිල ගණන් බොහොම අඩුයි. හැබැයි මුදලාලි උන් කුණු කොල්ලෙන්නම් ගන්න බෑ හොඳේ. මේ ඊට වඩා හොඳයි අපිම වවාගෙන අපිම කණේ. අපි කන්නේ? කොකටත් කියලා ගෙනාලාකෝ බලන්න. අපිට මේ තව කලවණ ටිකක් ගන්නත් තියෙනවා. මේ එවවල මිල ගණන් අර අපි අරන් එන බඩු වලින් හිලව් කරන්න. කැලස තුනයි. ඉගෙන බලාපංගු සිවලි
අන්දරේ අයියානි කරන්නේ මගේ හිත රිදෙන දේවල්ම නෙවෙයි. මට වෙලාවකට හිතනවා අන්දරේ අයියනි මට බොරු සෙනෙහක් පාලා සඳලතාගෙන හිතනවද කියලා. මට වඩා බෝ ඒක ගැන දන්නවන වෙලන්සිනු. මං හිතන්නේ නෑ ඒක හිම කරයි කියලා. ඕකට ඌවගෙන බරක් හතරක් නෑ. ඒ වුණාට බලාපොන්ක මං සඳලතා එක්ක ඒකගේ වරුණෙමයි දොඩවන්නේ. ඒ වුණාට සඳලතා ඉස්සරහා මං විහිළුවක් වුණා. හැබැයි රන්සිනෝ මං බොට කිව්ව නෙවෙ. අර බ්‍රහ්ම දණ්ඩනේ පණවාපු වෙලාවේ ඕක මොන පූජානම් කිව්වත් බොට අයියට ඉන්නේ කියලා. මාත් එහෙම හිතන් උන්නා. ඒත් ඒක ඇවිත් කණපින්දන් දොඩවද්දි මගේ හිත ගලක් කරගෙන ඉන්න බැරුවා. ඕනනම් ඉතින් නිකම්ම සිද්ධ බුද්ධ වෙනේව නොවි. බෝ කියන්නේ ආන් හරි. මම මේ කියන්න ගියත් බෝ හිතන එකම තමයි. බෝගේ හිතේ ඕක ගැන තියෙන ආලවන්තකම හින්දා ඌ මොනව කරත් බෝ ගන්නේ ඒකගේ පැත්ත. ඒකනම් සත්‍ය ඇත්ත සුවඳි. ආ මං ඒත් බැලුවා මේ කෙලි පැටික්කියෝ මක් කරනවද කියලා. ආන් රන් අත්තේ අර වසවර්ති අපිට ඇස වැඩක් කරලා තියෙන්නේ. වසවර්තියයි කිව්වේ බොගේ මාසිනා පොඩ්ඩ වෙන්ට ඇති. වෙන කවුද ඇයිති? දැන් මොකද්ද ඒක කරලා තියෙන්නේ? මගේ එහෙ ඇත දීලා ගැටමානේ පන්සල් යනවා කියලා පොරොන්දු දීලා ගෙහුම් ආන් රංචුට වැටලා නඩලම යනවා. ඒක බොගේ දඬුවමටත් යටත් නෑ එහෙනම්. ඒක නැව අන්තිමේට මං පිටේ වුන් ඉස්සරහා ලැජ්ජ වුණා. යකෝ මේකා තමුන්ට ලෙංගතුයෝගේ හිත රිද්දන්ට තරම් වෙනස් වෙච්ච හැටි. අන්තිමේ සිද්ධ වුණේ අර කැකිරි හේනේ සඳලතා ඉස්සර පිට අපේ රන්සිනාත් පලච්චි වෙච්ච එක නෙවෙයි. බෝල බැඳලා තහනම් කරලා තියෙන වැවේ මාළු අල්ලන්න ගිය කෙනා බේරගන්න. තෝ අද උගදින්න බෑ. විනිලච්චාවක් නෙමෙයිද? ඇත්තටම මේ අපේ අයියන්නේ නා. අත්තප්ප කියපු ආකාරයට ඒක වල ලගස් බලයිද? දැන් ওই වැරද්ද කවුරු කරත් අපි ඔක්කොම අවුලගෙන උඹලා හොඳට මතක තියාගන්න.